අවසරයි ස්වාමීන් වහන්ස, අදත් සුපුරුදු පරිදි නිර්වාණ ප්‍රතිපදා සහ විදර්ශනා භාවනා මාතෘකාව යටතේ 16 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමයි අපි සූදානම්ව සිටින්නේ. ධර්ම දේශනාව මෙහෙම ලබන්නේ මිනිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාධිපති නම කියන අවසරයි තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින්. මාදනිතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා. ධර්ම මණ්ඩපයේ වැඩ සිටින නම කියන අවසරයි නැවතත් රතන ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතුකු ආවුසු අරිය සාවකු ආසවංචි පජානාති ආසව සමුදයංචි පජානාති ආසව නිරෝධංචි පජානාති ආසව නිරෝධේ ගාමිනී පටිපදංචි පජානාති ඉත්තාවතාපිකෝ ආවුසු අරිය සාවකෝ සම්මාදිට්ටි හෝති උජුගතස්ස දිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතු ඉමන් සද්ධම්මන්තිති කවුණවන්ත ගුණබර සත්පුරුස පින්වත්නි, අද පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි කාලිංක මහත්මයාණ ඉදයාබර මහත්මිය සමන්ති මහත්මිය සත්පුරුස පින්වතුන් විසින් සෑම ඉරිදා දිනකම සංවිධානය කරගෙන එන ඒ ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මදේශනා වාරයයි. කරුණාවන්ත ගුණබර පින්වත්නි, පුණ්‍යවන්ත ඔයත් හැම දිනම අද දවසේදී ධර්මදේශනා ශ්‍රවණය කරන්නේ ආශ්‍රවාර දේශනාවෙන්. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ පින්වන්ත සමන්ති මහත්මිය ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වන්ත සමන්ති මහත්මිය විසින්. එතුමියගේ ඊයේ දිනට පාදව සපත්ත වසර 8ක් සම්පූර්ණ වන ඒ මෑණියන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා පවත්වමි. සමන්ති ගුණරත්න මහත්මියගේ සෙනෙහවර මෑණියන් වහන්සේ වන දයාවති වඩුවාවර මැතිනියට පරලෝ වශයෙන් මේ ධර්ම දානමය උතුම් පුණ්‍ය ධර්මයෝ ඒකාන්තීම අනුමෝදන් වීවා. ඒ මෞතුමියගේ පරලෝ ජීවිත සැපවත් වීවා, සුවපත් වීවා. මියගේ සිදු නෑදෑයෝ ඒකාන්තීම මේපින් අනුමෝදන් වීවා. ඔයතු මේ වෙනකොට සම්මාදිට්ඨි සූත්‍ර දේශනා මාලාවේ දේශනා වාර 15ක් ශ්‍රවණය කළා. දැන් නම් ඔයතු පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රමයේ ගැන හොඳ අවබෝධයක් තියෙන ඇතු. ඔයත්තන්ගේ හේතුන්ගෙන් හටගන්න ඔය පත්‍ය ධර්මයන් ගැන මනාවැටහීමක් දැන් ඔබට ඇති. මේ වෙනකොට
පින්මතුනගේ කොහොමද රූප හටගන්නේ කොහොමද වේදනා සංඥා සංකාර විඥානය හටගන්නේ කොහොමද ඒ නාම රූප ධර්මයෝ පත්‍යංගෙන් හටගන්නේ ඒ හටගත් ධර්මය අනිත් ධර්ම වලට බලපාන්නේ ඔය ඇතු කර්මයේ කොහොමද නාම රූප වලට බලපාන්නේ ඒ වගේම සතර ආහාර මොන වගේද ඔබ අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ කොහොමද ඒ වගේම ඔය සත්පුරුෂය විසින් පින්වත්නි ජරා මරණයට පත්වීම දෙවියන්ගේ මිනිස්සුන්ගේ සතරපාගත ඇත්තන්ගේ හැමෝගේම ඒක වෙනවා ඒක කොහොමද වෙන්නේ මිනිස්සුන්ගේ පැහැදිලිව ප්‍රකටව පේනවා දිදායෑ මෙහෙම එතකොට මානෙට පත් වෙනවා විවිධාකාර විදියට හැමෝම සමහරුන්ගේ ශරීරයේ බහා තබලය අධි සමහරුන් චුත වෙනවා සමහරුන් අතුරුදහන් වෙනවා එතකොට මේ විදිහට මානෙට පත් වෙනවා ජරා මානෙ වගේම පින්වත්නි කොහොමද උපදින්නේ අන්ධජ විදියට බිත්තර වලින් උපදින අය ජලාභුජ විදියට ගර්භාෂයෙන් උපදින අය මේ අණ්ඩ ජලාභුජ දෙගොල්ලොම පිළිසිඳ ගැනීම වෙනවා ඒ ಜಾති ඒ දෙගොල්ලෙම මනාකොට ආයතන ආදී වැඩිලා තමයි උපදින්නේ ඒ සංජාති ඒ වගේම ඔක්කාන්ති ඒ අය අණ්ඩ ජලාභුජ විදියට ඒ ගර්භාෂයෙන් හරි බිත්තර වලින් හරි ඒකට බැස ගන්නවා ඒ වගේම අබිනිබ්බත්ති විශේෂ පහළ වීමක් වෙනවා සංසේදිච කුණුබිම් තෙත්බිම් වල වගේ ඒ වගේම ඕපපාතික වගේ එහෙම පහළ වෙනවා ස්කන්ධයාගේ පහළ වීම ආයතනයාගේ ප්‍රතිලාභේ ಜಾති විදියට පින්වන්තයෝ අවබෝධ කරගත්තා හැබැයි ඒ උප්පත්ති ලබන්න බලපානේ උප්පත්ති භවය එතකොට උප්පත්ති භවය නිසා එහෙම බලපානකොට එතන කම භව උප්පත්ති භව කියලා දෙකක් තියෙනවා පින්වත්නි කර්මානුරූප කොහොමද උපදින්නේ ඒ කර්මයේ බවට පින්වත්නි ඒ පත් වෙන ධර්මතාවයන් ඊ තත්ත්වයට පත් වීමට කොහොමද ඒ කාම උපදාන ditth උපදාන සීලබ්බත උපදාන අත්වාද උපදාන උපකාර වෙන්නේ එතකොට උපාදානයේ නිසයි භවයේ ඇති වෙන්නේ උපාදානයේ කියන්නේ තණ්හාවේ වැඩිවීමම තමයි උපාදානයේ කියන්නේ තණ්හා මොන වගේද ඒ වගේම තණ්හාව ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම වේදනාව ඇති වෙන්නට ඕනේ වේදනාව නිසයි තණ්හාව ඇති වෙන්නේ ඒ වේදනාව මොන වගේද වේදනාව ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම එතන පස්සේ තියෙන්නට ඕනේ ඒ පස්සේ යෙදුනොත් තමයි වේදනාව ඇති වෙන්නේ අරමුණේ රසයේ මතුක ස්වභාවයේ ඒතර පස්සේ මොන වගේද කියලා ඒ වගේන් පස්සේ ඇති වෙන්න නම් ආයතන හයම ඕන ආයතන හයේ තමයි පහළ වෙන්නේ පස්සේ ආයතන දේවරුන්ට වගේ හයක් අභ්‍යන්තර තුනයි බාහිර තුනයි මේ බාහිර තුනයි විදිහට බ්‍රහ්මයන්ගේ වගේ වුණාට දේවරු මනුස්ස සතර අපාගත අයගේ වගේ අභ්‍යන්තර හයයි බාහිර හයයි විදිහට 12ක් වුණාට අරූපී තැන්වල ඉන්න අයට අභ්‍යන්තර එකයි බාහිර එකයි විදිහට දෙකක් වුණාට පින්වත්නි ආයතනවල කියාපටිපාටියමයි මෙතන ආයතන නිසාමයි පස්සේ ඇති වෙන්නේ ඒතර ආයතන ඇති වෙන්නේ පින්වත්නි සලායතනේ පහළ වෙන්නේ නාම රූප ධර්මෙහිඳ නාම රූපයෝ පහළ වෙන්නේ පින්වත්නි විඥානෙහිඳ විඥානේ පහළ වෙන්නේ සංස්කාරෙහිඳ එතකොට සංස්කාරයෝ පහළ වෙන්නේ අවිද්‍යාවෙහිඳ මේ විදිහට ඔය පින්වතුන් මේ වෙනකොට දේශනා වාර 15ක් ශ්‍රවණය කළා අද පින්වත්නි ආශ්‍රව ගැනයි ඔය ඇතු ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ එතාර රැසලා හිටිය පින්වත් අපි ස්වාමින් වහන්සේලා සරියුත් මහරහතන් වහන්සේ අවිද්‍යාවාදය දේශනා කළ අවසන් වෙද්දී අහනවා ස්වාමීනි පින්වත් සරියුත් මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවද කියලා දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් ක්‍රම 15ක්ම දේශනා කළා 15ක්ම ඇහුවා මේ පහළවක්ම හුම්කන් දුන්න මේ ස්වාමීන් වහන්සේලා අහනව තවත් ක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි තවත් ක්‍රමයක් තියෙනවා. ඇවැත්නි යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයා ආශ්‍රවයන් දන්නවාද? ආශ්‍රවයන්ට හේතුවක් දන්නවාද? ආශ්‍රවයන්ගේ නැති කිරීමක් දන්නවාද?
ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාවත් දන්නවාද? එවත්නි මෙපමණකිනුත් ආදි ශ්‍රාවකයා සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා. ඔහුගේ දිට්ඨිය ඍජු බවට පත් වෙනවා. ධර්මයේ නොසෙල්ලෙන පැහැදීමේ යුක්තයික්ව මේ නිර්වාණ ධර්මයට පැමිණි අයෙක් වෙනවායි කියලා දේශනා කළා. පින්වත්නි ආශ්‍රවයන් ආශ්‍රවයන් දන්නවාද? ආශ්‍රවයන්ට හේතුවක් දන්නවාද? ආශ්‍රවයන් නැති කිරීමක් දන්නවාද? ආශ්‍රවයන් නැති කිරීමේ ප්‍රතිපදාවක් දන්නවාද? ඔය හතර දැනගන්න ඕන. එතකොට මේ ආශ්‍රවයන් කියන්නේ බොහෝ කල් සිට පැවත එන කෙලෙස් වලට නම. ආශ්‍රව කියන්නේ පින්වත්නි බොහෝ කල් සිට පැවත එන කෙලෙස් වලට නම. සරියුත් මහරහතන් වහන්සේ අර ප්‍රශ්න හතර කලින් දේශනා වාරවලදී වගේ නැවතත් ප්‍රශ්න හතර අහලා ඒවට පිළිතුරුත් ලබා දෙනවා. කතමෝ පනාවුසෝ ආසවෝ. එවත්නි ආශ්‍රව කියන්නේ මොනවාද? සරියුත් මහරහතන් වහන්සේම පිළිතුරු ලබා දෙනවා. කතමෝ පනාවුසෝ ආසවෝ. එතකොට එවත්නි ආසව කියලා කියන්නේ මොනවද? එතකොට ආසව කිව්වහම තයෝමි ආවුසු ආසව කාමාසවෝ භවආසවෝ අවිචාසවෝ කියලා. එතකොට එවත්නි ආසව තුනක් තියෙනවා. ඒ තමයි කාමාසව භවආසව අවිචාසව කියලා. එතකොට මෙතෙන්දී ආසව හතරෙන් ආසව තුනක් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඔය ඇත්ත දන්නවා කාමාසව භවආසව දිට්ඨාසව අවිචාසව කියලා ආසව පින්වර්ණේ තියෙනවා හතරක්. මෙතනදී දිට්ඨිය කියන එක අර මේ භවආශ්‍රවාදී කවුණු වලටම අරගෙන සරියුත් මහරහතන් වහන්සේ ආශ්‍රව තුනක් විදිහට අරගෙනයි මෙතෙන්දි දේශනා කරන්නේ. තව ඒක විස්තර වශයෙන් අපිට දැනගන්න මේ දිට්ඨාසව කියන එකත් අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා. එතකොට පින්වත්නි සරියුත් මහරහතන් වහන්සේ ආශ්‍රව කියන්නේ මොනවද කියලා ආශ්‍රව තුනක් තියෙනවා කියලා දේශනා කළා. එතකොට ආශ්‍රව හටගන්නේ මොන වගේද? මේ ආශ්‍රව හටගන්නේ අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදයෝ කියලා. අවිද්‍යාව නිසා තමයි ආශ්‍රවයන්ගේ හට ගැනීම වෙන්නේ. එතකොට ආශ්‍රවයෝ හටගන්නේ අවිද්‍යාව හින්දා. එතකොට අවිද්‍යාව හින්දා තමයි මේ අපි කතා කරන කාමාස භවාසව දිට්ඨාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රවයෝ හටගන්නේ. එතකොට අවිද්‍යාව ගැන මෙතන කියවෙනවා අවිද්‍යාව නිසා තමයි ආශ්‍රව හටගන්නේ කාමාස භවාසව දිට්ඨාසව කියන ආශ්‍රව තුන විදිහට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. මේ ආශ්‍රවයෝ හටගන්නේ අවිද්‍යාව නිසා. එතකොට අවිචා නිරෝධෝ ආසව නිරෝධෝ. ඒ කියන්නේ අවිද්‍යාව නැති කිරීමෙන් ආසවයෝ නැති කිරීමත් වෙනවා. පින්වත්නි අවිද්‍යාව නැති කළොත් තමයි ආසව නැති කරන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව නැති කරන්න ඔය ඇත්තන්ට එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන ක්‍රමයක් නෑ අවිද්‍යාව නැති කරන්න. අවිද්‍යාව නැසන්න ඔය පින්වතුන්ට තියෙන එකම ක්‍රමේ පින්වත්නි අවිද්‍යාව නැසන්න තියෙන එකම ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීම. ඒ කියන්නේ පින්වත්නි නිවැරදි දැකීම, සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ හරි දැකීම, නිවැරදි දැකීම. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නිවැරදි කල්පනාව. ඒ වගේම සම්මා වාචා කියන්නේ නිවැරදි වචනේ. සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි කර්මාන්ත. ඒ වගේම සම්මා ආජීව කියන්නේ දෙහැම උපයාගත් දෙහැමි ධනෙන් ජීවත් වීම. සම්මා වායාම කියන්නේ නිවැරදි ව්‍යායාමේ. සම්මා සති කියන්නේ නිවැරදි සිහිය. සම්මා සමාධි කියන්නේ නිවැරදි ඒකාග්‍රතාවේ චිත්ත සමාධිය කියන එකට. එතකොට පින්වත්නි මෙන්න මේ ආර්ය අෂ්ටායික මාර්ගයේ තමයි අවිද්‍යාව නසන්න පුළුවන් එකම මාර්ගය, එකම ප්‍රතිපදාව. එතකොට දැන් ආශ්‍රව කිව්වහම කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රවයෝ තියෙනවා. ඒ ආශ්‍රව හටගන්වන්නේ අවිද්‍යාවෙන්.
එතකොට ආසව නැති කිරීම කියන්නේ පින්වත්නි මේ අවිද්‍යාව නැති කළාම එතකොට ඒක නසන්න නම් අනිවාර්යයෙන්ම පින්වත්නි අවිද්‍යාව නැති කරන්න නම් පිළිපදින්න තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගීම වෙනවා පින්වත්නි ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් ඉඳලා පැවතගෙන එන කිලිස් වලට නම ආශ්‍රව කියන්නේ පල්වෙවි උමතුයෙන් වගේ බොහෝ කාලයක් තිස්සේ පැවතගෙන එන කෙලෙස් වලට නම සෝවහන් මාර්ග සිතින් කෙලෙසුන් යම්තා දුරකට නසනකම්ම මේ කෙලෙස්වල බලපෑමෙන් ඔය පින්වතුන්ට ගැලවෙන්න අමාරුයි ඔය පින්වතුන්ට తాවකාලිකව යම් දුරකට කුසල් මතු කරගෙන ඉද්දි කෙලෙස් ඇති වෙන්න දෙන්නේ නැතුව හිටියත් ඒ කුසලයෙන් නැති කරගෙන නසාගෙන කඩාගෙන බිඳගෙන පින්වත්නි මේ පල්දෙවි උමතුයෙන් වගේ පවතින මේ ආශ්‍රවයෝ මතු වෙනවා එතකොට ලේසි වෙන්නේ නැහැ කෙනෙක්ට සෝවාන් මාර්ගීට පත් වෙනකම් මේ කෙලෙස් බලපෑමෙන් මේ මහා භයානක කෙලෙස් බලපෑමෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ සෝවාන් වෙනකම්ම සෝහන් මාර්ග හිතට කලින් හටගන්න ගෝත්‍රභූ හිත දක්වා මේ ආශ්‍රවයෝ තියෙනවා අවීචීමා නරකාදී ඉඳලා බවාගයේ කෙලවරවන නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වාම මේ ආශ්‍රවයෝ තියෙනවා සිහියෙන් නුවණින් ඉන්නේ නැති හැම වෙලාවකම ඇස කන නාසයේ දිව ශරීරයේ මනෝද්වාරයේ කියන දොරටු හයෙන් සිදුරු වෙච්ච කලයකින් වතුර ගලනවා වගේ මේ ආශ්‍රවයෝ හට ගන්නවා. පැසූප තුවාලයකින් ලේසරව ගලනවා වගේ මේ ආශ්‍රවයෝ හට ගන්නවා. මද්‍රව්‍ය පානය කරපු කෙනෙක් සිහි විකල් වෙනවා වගේ මේ ආශ්‍රව හින්දා හැම සත්වයකම මනුස්සයෝ දෙවිවරු බ්‍රහ්මයෝ සතර අපාගත මේ හැම සත්වයෝම මේ ආශ්‍රව හින්දා තමන්ගේ ප්‍රකෘති තත්ති නැතුව හැම විදිහකම වැරදි වැඩ කරනවා ඒ අය සතු මැරීම කරනවා සොරකම් කිරීම කරනවා කාමී වාදවා හැසිරීම කරනවා බොරු කීම කේලාම් කීම සැරපවස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභය කේන්තියම මිත්‍යා දෘෂ්ටි ආදී මේ කාය වාක් මනෝ කියන කර්ම ඒ ඇතු රැස්කද ගන්න හැම දුස්චරිතයක්ම ප්‍රකෘති ස්වභාවේ නැතුණාට පස්සේ කරන්නේ ඒම එහෙම වෙන්නේ ප්‍රකෘති තත්ියේ නැති කරන්නේ චිත්ත සංතතියේ පවතින මේ පල්වෙවි උමතුයෙන් වගේ පවතින මෙන්න මේ ආශ්‍රවයෝ හින්දා එතකොට බොහෝ කාලයක් තිස්සේ පැවතෙන මේ කෙලෙස් ධර්ම හින්ද පින්වත්නි ඔය ඇත්තන් හැම විදියකම අනාගතයේ තව තවත් දුක් විඳින සිද්ධ වෙන කර්ම රැස් කළවීමකට මේ ආශ්‍රවයෝ හින්ද යොමු වෙනවා එතකොට ආශ්‍රව ධර්ම තුනක් තියෙනවා ඒ තමයි කාමාශව භවආශව අවිජ්ජාශව කියලා කියන්නේ එතකොට දිට්ඨාසවයත් ගත්තාම ආශ්‍රව හතරක් වෙනවා. එතකොට අවිජ්ජාසවයත් එක්ක ඒ වගේම භවආශවයත් එක්ක කාමාශවයත් එක්ක මේ ආශ්‍රව හතරම ගත්තාම පින්වත්නි අපි දේශනාවේදී කාමාශවේ භවආශවේ දිට්ඨාසවේ කියන මෙන්න මේ කවුණු තුන අරගෙන ඉදා අපේ සරියුත් මහරහතන් වහන්සේ මේ කවුණු ටික දේශනා කරනවා. පින්වත්නි කාමාසව භවආසව අවිජ්ජාසව එතකොට දිට්ඨාසව දිට්ඨාසවය කියන්නේ දිට්ඨියට නම පින්වත්නි කාමාසව භවආසව දිට්ඨාසව අවිජ්ජාසව කියන මේ ආසව වලින් කාමාසව ගත්තහම කාමාසව කියලා කියන්නේ කාමරාගයටම නම කාම කියන වචනයෙන් පින්වත්නි හැම කාමාවචර ධර්ම වන වස්තුකාමත් ඒ වාගේ වස්තුකාමයන් අරමුණු කරලා පවතින කාම තණ්හාවත් කියවෙනවා. එතකොට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බ කාම කියන පංචකාම වල ඇලුණු සත්වයෝ උමතු වූ අය වගේ කාමයන් වලම ඇලී ගැලී වාසය කරන හින්දා සතර අපාදුකට පමුණුවනවා. පින්වත්නි පංචකාම සම්පත්තවලට ලොල්ුණු මනුස්සයෝ විවිධ සත්වයෝ විවිධ දේවරු ඒ ඇත්තෝ පංචකාම සම්පත්තවලට ලොල්ුණු හින්දා සතු මරණවා
ඒ පංචකාම සම්පත්තවලට ලොල් වුණු සත්වයෝ සොරකම් කරනවා කාමී වාදව හැසෙන බුදු කියන මත්ද්‍රව්‍ය පානය කරන හැම විදිහකම අකුසල් කරමින් දුස්චරිතේ හැසිරෙනවා ඒ හින්දා ඒ කටි දැන් ජීවත්ව ඉද්දි ඉතාම දැඩි පිරිහීමකට පත් වෙනවා මැවුනට පස්සේ ඒ උදවිය තිරිසන් ප්‍රේත අසුර නරක කියන මේ සතර අපායවලට වැටෙනවා පින්වත්නි ටිකෙන් ටික ටිකෙන් ටික මේ විශාල දුක්ඛාදරවලට පත්වන ඒ ඇත්තු බොහෝ කාලයක් එන බොහෝ කාලයක් තිස්සේ දීර්ඝ සංසාරේ ගසාගෙන පැවතගෙන එන මෙන්න මේ කෙලෙස් ධර්මහින්ද පින්වත්නි අපි ඒව හඳුන්වනවා කාමාසව කියලා. එතකොට කාමාසව කියන්නේ ලෝභ චෛසිකේට. ඒ වගේම ඊට පස්සේ භවආසව. භවසව කියන්නේ පින්වත්නි රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක් එතකොට මේ රූපී අරූපී භවවලට පින්වත්නි දැඩි ඇලීමක් රාගයක් ඇති වෙනවා එතකොට භවසව කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ආදී මේ කාමාවචර ආදී මේ සියලුම පින්වත්නි භූමි සම්බන්ධව ඒ කුසල ධර්ම කියන කර්ම භවයත් ඒක විපාක විදිහට ලැබෙන රූපාරූප උප්පත්ති භවයත් තමයි අපි භවාශ්‍රව කියලා කියන්නේ මෙතෙන්දී රූපාවචර අරූපාවචර කියන ආකාර දෙකේම භවයේ අරමුණු කරලා පවතින සත්වයෝ පින්වත්නි දීර්ඝ සංසාරෙන් මිදෙන්නේ නැතුව ඒක තුලම ඇලි ඇලි කටයුතු කරනවා අපි ඒක භවස්ව කියලා කියනවා එතකොට පංචස්කන්ධීම තියෙන මේ රූපාවචර කාමාවචර රූපාවචර වේවා අරූපාවචර වේවා සමහරුන් දිව්‍ය ලෝකවල උපදින්න ප්‍රාර්ථනා කරනවා අනේ අපි මැවුණාට පස්සේ තව තිසා දිව්‍ය ලෝකෙ උපදින්න ඕනේ චාතුරු මහරජකෙ හිම උපදින්න ඕනේ කියලා ඒ පින්වත්නි භවස්වෙහිඳ එතකොට ඒ තැන්වල තියෙනදී තව දුරටත් ඕන වෙනවා කෙලවරක් වෙන්නේ නැහැ එතකොට ඒකේ අවසානයක් වෙන්නේත් නැහැ පින්වත්නි යම් කිසි එක කෑමක් හොඳටම බඩ පිරෙන්න කද්දී එපා වෙනවා ඒ වුණාට අහපව බඩ හිස් වෙනකොට අහපව දවස් දෙක තුනක් යද්දී අහපව අර කෝණ වෙනවා මේ කමේ ආස්ව සම්බන්ධව කතා කරද්දී ඒක හිතේ තියාගන්නම ඕන භවයේ සම්බන්ධව ගත්තාම එක දිව්‍ය ලෝකවල උපදින්නට ආසා කරමින් කටයුතු කරලා ඒ තැන්වල ඉපදුණාට ඒව නැති වෙනවට කැමති නැහැ ඒවත්ම තමයි තව තවත් තණ්හාව ඇති වෙන්නේ එතකොට කාම භවයේ ආදීනව දකින පුද්ගලයෝ ඒකෙ මිදෙන්න රූපාවචර අරූපාවචර භවවල තියෙන සම්පස්සලකලා සමත භාවනා ධ්‍යාන ආදී උපදවා ගන්නවා ඊට පස්සේ රූපාවචර අරූපාවචර ලෝකවලට පැමිණිලා ඒ තැන්වල නিত্য සුඛයම තියෙනවා කියලා හිතාගෙන පින්වත්නි ඒ ඇත්තු ස්ථීරවම තියෙන ආත්ම භාවයක් ගැන හිතාගෙන ඇත්තට මෙහෙම නැති වුණා තමන්ව රවට්ටාගෙන ඊ තැන්වල තණ්හාවෙන් ඉන්නවා ඊට පස්සේ ඊ තැන්වල අතිවිශාල ආයු කාලයක් දුක් විඳින්මින් ඉඳලා අහපව කාම භවයට පැමිණ සතර අපා දුකට වැටෙනවා ඒ හිඳ බුදුරජාණන් වහන්සේ බව රාගේ සත්‍ය සංසාරේ ගසාගෙන යන මත්කරවන කවුණක් හිඳ ඒක භවස්රව කියලා දේශනා කළා එතකොට මේ භවස්රව කියන්නේත් ලෝභ චෛසිකේ කාමාසව කියන්නේත් ලෝභ චෛසිකේ භවස්රව කියන්නේත් ලෝභ චෛසිකේ ඊට පස්සේ අවිජ්ජාසව අවිද්‍යාසව කියන්නේ පින්වත්නි අවිද්‍යාවට නමක් චතුරාර්ය සත්‍ය ධර්මයත් ඔය ඇත්තන්ට දකින්න දෙන්නේ නෑ මේ අවිද්‍යාවෙන් ඔය ඇත්තන්ට මේ ඇසට හමුවන අරමුණු වල කනට හමුවන අරමුණු වල නාසයට දිවට ශරීරයට සිතට හමුවන අරමුණු වල අරමුණේ හැබෑ ස්වභාවය දකින්න දෙන්නේ නැතුව චිත්තසන්තතිය වසාගෙන පවතින මේ අවිද්‍යාවෙහිින් දපින්වත්නි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දකින්න බැරි වෙලා යනවා ඒ වගේම මේ මොහොතෙන් අතීතයට ගිය ස්කන්ධ ධාතු ආයතනාදී පූර්වාන්තයේ දකින්න බැරි වෙනවා ඒ වගේම අනාගත ඇති වෙන්න තියෙන ස්කන්ධ ධාතු ආයතනාදී අපරාන්තයේ දකින්න බැරි වෙනවා
මේ මොහොතේත් ඇතිව නැතු යන පූර්වාපරාන්තයන් දකින්න බැරි වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ පින්වත්නි දකින්න බෑ මේ අවිද්‍යාව හින්දා. මෙන්න මේ කියන අටතැන්හි මුලා වීම අටතැන් නොදැනීම අවිද්‍යාව විදියටයි කියන්නේ. එතකොට මෙන්න මේ කවුන පින්වත්නි සත්‍ය උමතු කරන හින්දා ප්‍රමාණයක් නැති මහා විශාල දුක්ඛාදර වලට පමුණුවල සංසාර දුකට පමුණුවන හින්දා අවිජ්ජාසව කියලා කියන්නේ. එතකොට සියලුම අකුසල ධර්ම වලට මූලිකම හේතුව වෙන්නේ මේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාවේ මුල්තික සම්පූර්ණීම සිඳ දමන තාක් කාලයක් පින්වත්නි ඉතර වෙන්නට පුළුවන් කමක් නැහැ මේ දීර්ඝ සංසාර භව ගමන් මගින්. එතකොට මෝහයේ මුලා වෙච්ච පුද්ගලයෝ ධර්මයේ අධර්මයේ විදිහට, අධර්මයේ ධර්මයේ විදිහට, අනිත්‍ය වූ ධර්මයේ නිත්‍ය විදිහට, අසුභදේ සුභ විදිහට, පින්වත්නි දුක් ධර්මතා සැප විදිහට, අනාත්මදේ ආත්ම විදිහට වරදවාගෙන ඊයැත්තු සතුමැරියෙන් සොරකම් කිරීම, කාමී වාදවා හැසිරීම වගේ බොහෝ දේවල් කරගන්නවා. ඒ හැම කාය කර්මයක්ම, හැම වචී කර්මයක්ම, හැම මනෝ කර්මයක්ම ඒ අයට අයහපතක්, නරක පාඩුවක්, විපතක්මයි කරන්නේ. ආයුෂ කොයි වෙලාවෙ හරි නැති කරන්න, වාන සැපාදී කොයි වෙලාවෙ හරි නැති කරන්න පෙර කළ පින් දැන් මේ මොහොතේ විපාක දෙමින් තිබුණා. දැන් මේ කරමින් ඉන්න පින් කොයි වෙලාවෙ හරි ditthadhamma වේදනීය වශයෙන් ඒ කර්ම අනුව විපාක දෙන්න පටන් ගත්තාම පෙර අකුසලොත් මතු කරගෙනම තමයි බොහෝ දුක් කරදර ඇති කරන්නේ. ඒ නිසා මේ අවිද්‍යාවට ඉඩ දෙන්න හොඳ නැහැ. අවිද්‍යාව මෝහ චෛසිකේ වෙනවා. ඊට පස්සේ පින්වන දිත්තාසව. දිත්තාසව කියන්නේ මිත්‍යා දෘෂ්ටියටම නමක්. සමහරුන් හිතනවා සර්වබලධාරී දෙවියන් වහන්සේ ළඟට මම මැවුණට පස්සේ යන්න ඕනේ කියලා. තවත් සමහරුන් හිතනවා සියල්ල මෙතකින් අවසන් කියලා. මේ විදිහට 62ක් වුණ මිත්‍යා දෘෂ්ටි වලට අයිති පින්වත්නි විවිධාකාර කාරණා තියෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි වැඳ ගන්න කට්ටිය ඒකේ මත්තනින්ද සතර අපාදුකට වැටලා තුන් පින්වත්නි බොහෝ දුක්ඛාදර මිදිනවා. එතකොට කාම සම්පත් ආදී විඳින්න කැමති ඇත්තු ඒකේ ආදීනව තීරුම් ගන්න බැරුව හැමදාටම තියෙන ආත්ම භාවයක් ලබා ගන්න හිතාගෙන විවිධාකාර පින්වත්නි විවිධාකාර අකුසල කර්මියු කරගන්නවා. කලින් කිව්වා වගේ සතු මැරීම වගේ දේවල් කරගෙන ඒ උදවිය බොහෝ කාලදර වලට පත් වෙන්නේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ හින්දා. එතකොට දික්කිය කියන චෛසිකයයි මෙන්න මෙතන දික්ඨාසව විදිහට ගන්නෙ. මේ විදිහට පින්වත්නි ආසව ධර්ම හතර එදා අපි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම මේ කවුරු ටික එදාර රැස්සලා හිටිය අපේ පින්වත් සාමින්වහන්සේලාට දේශනා කරනවා. සත්පුරුෂ පින්වත්නි මේ දීර්ඝ සංසාර භව ගමන් මගක් ඔය ඇත්තු මේ සංසාර භව ගමන් මගේ බොහෝ දුක්ඛාදර විඳිමින් දීර්ඝ සංසාරය ගසාගෙන යනවා. ඔය ඇත්තු පින්වත්නි සසරින් එතර වෙන අදිස්ථානීයම කටයුතු කරගන්න ඕන. එතකොට ආස්ව ධර්ම ගැන ඔය ඇත්තන්ට මේ විදියට හොඳ නිරවුල් අවබෝධයක් ඕන වෙනවා. පින්වත්නි ආස්ව කියන්නේ මොනවද කිව්වහම ආස්ව තියෙනවා තුනක්. ඒ තමයි කාම ආස්ව, භව ආස්ව, අවිද්‍යාසව කියලා. එතකොට දිත්තාසවයත් ආවහම එතන ආස්ව ඔක්කොම හතරක් වෙනවා. කාමාසව, භවාසව, අවිද්‍යාසව වගේම දිත්තාසව කියලා. එතකොට මේ ආස්වයෝ හටගන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ ආස්වයෝ හටගන්නේ අවිද්‍යාව නිසා. පින්වත්නි අවිද්‍යාව නිසා ආස්ව හටගන්නවා. එතකොට අවිද්‍යාව නැති කළොත් තමයි ආශ්‍රව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ආශ්‍රව නැති කරන්න නම් අවිද්‍යාව නසන්න වෙනවා. අවිද්‍යාව නසන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගී ඇලෙන්න වෙනත් ක්‍රමයක් නැහැ. ඔය ඇත්තන්ට වේතෝ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සුන්දර උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගීම පිළිපදින්නට ඕනේ. ඔය පින්වතුන්ට කම්මපත වාර දේශනාවේදී අන්තිමට දේශනා කළේ පින්වත්නි ඒ ඒ මේ
කමපත වාදි දේශනා කළෙත් අවසාන ඔය ඇත්ත ආර්යෂ්ටායක මාර්ගයේ පිළිපදින්න ඕන කියලා. ඒ වගේම ඔය ඇත්තන්ට ඊළඟට ආහාර වාර දේශනාවෙදිත් අන්තිම දේශනා කළේ ආර්යෂ්ටායක මාර්ගයේම පිළිපදින්න ඕන කියලා. ඔය ඇත්තන්ට සත්‍යවාදී චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසත් ආර්යෂ්ටායක මාර්ගයෙන් පිළිපදින්න කියලා දේශනා කළා. ජරා මරණ වාරයේදීත් ඒ නැති කරන්නට ආර්යෂ්ටායක මාර්ගයෙන් පිළිපදින්න කියලා දේශනා කළා. ජාති වාරයේදී ජාතියත් නැති කරන්නට ආර්යෂ්ටායක මාර්ගයෙන්ම පිළිපදින්න ඕන කියලා. එතකොට භව වාරයේදී භවී නැති කරන්නත්, උපාදානී නැති කරන්න, තණ්හාව නැති කරන්න, වේදනාව පස්සේ සලායතන නාම රූප විඥාන සංකාර අවිද්‍යා ඒ වගේම මේ ආශ්‍රව කියන මෙන්න මේ දේශනා වාර 16 දීම පින්වත්නි ඒවා නැති කරන්න නම් මේ ධර්මතා 16ම නැති කරන්න නම් ඔය ඇත්ත පිළිවදින්න ඕනේ ආර්ය අෂ්ටායක මාර්ගයමයි. ඔය ඇත්ත හැමදාම උදේට හැමදාම දවල්ට හැමදාම රාත්‍රියට කල්පනා කරලා බලන සීල සමාධි ප්‍රඥා කියන මේ සුන්දර ප්‍රතිපදා ඔබ පිළිපදනවාද කියලා, මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ ඔබ පිළිපදනවාද කියලා නැවත නැවත හැරිලා බලන්න. ඔය ඇත්තන්ගේ ගැලවුම් කරුවා වෙන්නේ ඔය ඇත්තෝමයි. පින්වත්නි ඔය ඇත්ත තමන්ව දමනය කරගන්නට ඕනේ, තමන්ව දමනය කරගන්නට ඕනේ, දමනය කරගෙන නුවණැස උපදවා ගන්නට ඕනේ. තමන්ව දමනය කරගත්තාම ඔය ඇත්තන්ට හිතා ගන්නත් බැරි බොහෝ සම්පත් ලැබෙනවා. එතන ආයුවාන සැබ්බල ප්‍රඥා භවෝග සම්පත් සුගිතම විතක නිවන් දකින අන්තිම මොහොත දක්වාම ඔය නාම රූප ධර්මයෝ නිවන් දැකිය හැකි තත්ත්වයට පත් කරවන ධර්මතා සියල්ලගෙම සන්නද්ධ වෙනවා. ඔබ ඔබව දමනය කරගෙන ඒ ධර්මයේ හැසිරෙනකොට දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හි හැසිරෙමින් පින්වත්නි ආර්යෂ්ටායක මාර්ගයේම පිළිපදින්නට ඕනේ. ආර්යෂ්ටායක මාර්ගයේ පිළිපැද්දොත් ඇරෙන්න ඔය ඇත්තන්ට වෙනත් ක්‍රමයක් නැහැ මේ මාර්ගඵල උපදවාගෙන සසරින් එතර වෙන්න. පින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කරපු ඔය ඇත්ත කම්මපත වාරේ ඒ වගේම ආහාර සච්ච ජරාමාන ජාති භව උපාදාන තණ්හා වේදනා පස්ස සලායතන නාම රූප විඥාන සංකාර අවිද්‍යා මේ ආසව කියන මෙන්න මේ ධර්ම සියල්ලම නසන්නට පුළුවන් වෙන්නේ ඔය පින්වතුන් පින්වත්නි සම්මා දිට්ඨිය කියන නිවැරදි දැක්ම, සම්මා සංකප්පේ කියන නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන නිවැරදි කල්පනා, සම්මා වාචා කියන මුසාවාද පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපයින් වින්වීම, සම්මා කම්මන්ත කියලා කියන සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමී වර්ධවා හැසිරීමෙන් වැළකීම කියන කවණු වලින් වින්වීම, සම්මා ආජීව කියන සම්මා කම්මන්ත වාචා දෙකෙන් යුක්තව දෙහැම උපයාගත් දෙහැමි ධනේ ජීවත් වීම, සම්මා වායාම කියලා කියන නූපං අකුසල් උපදවන්නට, උපං අකුසල් දුරු කරන්නට, නූපං කුසල් උපදවන්නට, උපං කුසල් වැඩි දියුණු කරන්නට කරන වීදියෙන්, ඒ වගේම සම්මා සතිය කියන කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියන සතර සතිපට්ඨාන සිහියෙන්, සම්මා සමාධි කියලා කියන බලවත් කුසල්සිතේ ඒකාග්‍රතා ධර්මතා වීදියුණු තියුණු කර ගැනීම කියන උන් ඔය ආර්ය අෂ්ටායක මාර්ගයේ පිළිපැද්දොත් තමයි මේ 16 ආකාරයකම කෙලෙසුන් නසන්නට ඔය පින්වතුන්ට පුළුවන්කම ලැබෙන්නේ. කරුණාවන්ත ගුණවර සත්පුරුෂ පින්වත්නි සසරට බය වෙන්න, සසරට මොහොතක්වත් ඇලුම් කරන්න එපා. ඔබ අසරණය පිසක්. මේ මොහොතේ ඔබට ඉන්න ස්වාමියා, ඔබට ඉන්න භාර්යාව, ඔය ඇත්තන්ට පෙනීම රූප වේදනා සංඥා සංකාර විඥාන හේතුන්ගෙන් ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඒත් ඔබ දකින්නේ ඒ ඇතිව නැතු යෑම නෙමෙයි, ඔය ඇත්තන්ගේ චිත්තසන්තතිය පවතින පල්ලවි උමතුයන් වගේ තියෙන ඒ කාමාසය, භවාසව, දිත්තාසව, අවිජ්ජාසව කියන ධර්මතාවයන්ට අවශ්‍ය විදිහට ඒ ධර්මතා නැති කරලා ඔය ඇත්ත ඒ හැම කරුණකම යථාර්ථයේ තේරුම් ගන්නට කටයුතු කර ගන්නට ඕන. පින්වත්නි මාපිය අඹසැමි දූ දරු නෑ හිතමිතුරු
මොන බැඳීමක් තිබ්බත් ඒ හැම දෙයක්ම මෙලෝභී මුල් කරගෙන ඇති වූාට සනයක් සනයක් පාසා හීතුන්ගෙන් ඇතිවෙල ඇති වූ සනකින් නැති වූ යන ධර්මතාවය පින්වත්නි යම් දවසක මේ කතා බස් කරමින් එකට ඉන්න තියෙන අවස්ථාවක් නැති වෙලාවින් වෙලා හුදකලාම ගසාගෙන යනවා ඒ ගමන බොහොමත් අනාථ වූ විදියට නැවතත් බල්ලන් කපුටන් නරක ඒ වාගේම පින් කරගෙන තියෙනවා නම් මනුස්ස දේවාදී තැන්වල ධ්‍යාන උපදවාගෙන තියෙනවා නම් රූපාවචර අරූපාවචර වගේ තැන්වල උප්පත්ති ලැබුවත් ඒව වුණත් පින්වත්නි මේ දැන් ඉන්නා වගේම ටික කාලයක් විතරයි දැන් අපේ උපරිම ආයු කාලේ මේ වගේ ගණන් කරන්න පුළුවන් බොහෝම පුංචි අවුරුදු 60 70 80ක් වුණාට අර තැන්වල ඊට වඩා පොඩ්ඩක් වැඩි වුණාට සංසාර කතාන්දරය නම් ඒක වැඩි කමක් නෙමේ පිනේ ඒකත් බොහොම පුංචි දෙයක් විදිහට ඒ ආවස දිව්‍ය බ්‍රහ්ම මහා කල්ප ගණන් තියෙන බ්‍රහ්ම ලෝක වල දුණත් ඒ තත්ති එහෙමමයි පින්වර්ණිය සසර භයානකයි සසරින් එතරම් නිවන් දකින්නටම කටයුතු කරන්න ඕන කලින් භවවල හිටියේ මාපි අඹසැමි දූ දරුවෝත් එක්ක මොන තරම් බැඳීම් තියාගන්නේ නැද්ද සමහරු නරකිය ඇති සමහරු सिद्ध कर मनुष्य जीवित नाम रूप धर्म अवबोध कर කටයුතු ටික සිද්ධ කරගන්න කල් දාන්න එපා තවත් දැනකට මේ මනුස්ස ජීවිතයේදීම ඔබට පුළුවන් පින්වර්ත් නිය ස්කන්ධ ධාතු ආයත ඉන්ද්‍රිය ආදී ධර්මතා වැඩපිළිවෙල නුවන්ට හසු කරගෙන සහ මුලින්ම කෙලසුන්නස ඒ උත්තම ආදී උත්තම ඒක උත්තම ආවියක් බවට පත් වෙන්නට අද දවසේදී ඔය ඇත්තු සවන්ේ කලී ආසේ වාර දේශනාව මේ වෙනකොට දේශනා වාර ඔක්කොම 16 සවන්ේ කළා ඒ අනුව පින්වර්ත් නිය සම්මාදිට්ඨි සූත්‍ර දේශනා මාලාවට අදාළ දේශනා වාර 16 මෙතකින් අවසන් වෙනවා. අදින් පසුව ඊළඟ දේශනා වාරයේ විදියට ඔබේ ඉල්ලීම අනුව සබ්බාසව සූත්‍රයෙන් ධර්ම දේශනා කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි යම් කවුරු තියෙනවා නම් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. කලින්ද මහත්මයා प्रश्न तीर्मा स्वर्ण हंस के देश गेट धर्म गेट गौरवीय स्वामी वहांस अवसरा स्वामी वहां अविद्या तृष्णाव निशान स्वामी वहांस अविद्यावती तृष्णाव निशा तृष्णाव निशा इतकोट अविद्याव नति तृष्णाव नति इतकोट भवे निधास्वीन पटिसंपादे अणु अविद्या निरोधा संकार निरोध विनवा इतकोट अविद्याव निरोध करा तृष्णाव निरोध कर युतु हेम हरि ने स्वामी वहांस අවිද්‍යාව නැති කරන්න නම් තණ්හාව නැති කරන්නට ඕන. එතකොට අවිද්‍යාව නැති කරන්න නම් ඔයත් ආරියෂ්ටායක මාර්ගීම පිළිපදින්නට ඕන. තණ්හාව නැති කරන්න නම් ආරියෂ්ටායක මාර්ගීම පිළිපදින්නට ඕන. මේ ධර්මතා 16ම නැති කරන්න නම් ඔයත් ධර්මයේ ආරියෂ්ටායක මාර්ගීම පිළිපදින්නට ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට යම් කිසි දැන් ඔය ආයතන හයේ රාග ද්වේෂ මොහ දකින් දකිමින් රාගය රාග ද්වේෂ මොහ ඒ තුන නැති වෙන්න නම් මේ කාම ආශාව භව ආශාව දිඨ ආශාව කියන ඒවත් නැති වෙන්න නම් මේ කාමයන්ගේ ආස්වාදය ආදීනීය නිස්සරණීය දැකලා මේ ආයතන හයේ स्कंद धातु ये सियालम अनिच्छ स्वभाव मेनि किरी पटिसंपादे अणु हेतुपल बाधे अकीलाटहीलाटहीलाकुट आर्यष्टांग मार्गेट वटनवाणी स्वामी वास
ආර්යෂ්ටායික මාර්ගයට වැටෙනවා පටන් ගන්න මොහොතේ ඉඳලාම සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයම අනුගමනය කළාම එතන ඒ තුල තමයි ඔය කතා කරන සම්මාදිට්ඨියට අදාළ කවුරු තියෙන එක ආර්යෂ්ටායික මාර්ගයෙන් පිට දෙයක් නෙමෙයි ආර්යෂ්ටායික මාර්ගයේ තුල තියෙන දෙයක්. එතකොට ආර්යෂ්ටායික මාර්ගයේ පිළිපදිනකොට තමයි ඔය කිව්ව කාරණා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔය කාය භාවනාවේදී කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සමතේකටපත් වීමම ඔය ආරියෂ්ඨාංග මාර්ගයේ වැඩිවීමට හේතුවක් වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ, ඔය පටලවා ගන්න එපා. මේ විවිධ පැතිවලින් පටලවා ගන්න හැදුවත් හරිම පිළිවෙලයි, හරිම ක්‍රම අනුකූලයි. මොකද කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ආදී සංසිඳවීම නැති කිරීම ආදී කවුණු නිරෝධ සමාපatti වගේ අවස්ථා සහ කවුණුත් එක යන්න ඕන. නමුත් මෙතනදී ආර්යෂ්ටාංගික මාර්ගය තුලදී කෙරෙන්නේ ওই පින්වතුන් ගේ මේ අනාගත ස්කන්ධයන් නිවන් දකිනකම් පවතින ඕනි ස්කන්ධයන්ගේ පැවැත්මේදී හානිකර පැත්ත කිසිවක් ඇති වෙන දෙන්නේ නැතුව ඔය ඇත්තන්ට සම්මා වාචා කම්මන්ත ආජීවයෙන් ලැබෙන්න ඕන සීලානිසංසය විපාකය ඒ විදිහටම ලැබෙමින් සමාධියේදී ප්‍රඥාවේදී ලැබෙන්න ඕන විපාක ධර්මාදී ඒ විදිහටම ලබා දෙමින් බෝධිපාසික ධර්මාදී දියුණු තුණු තත්ත්වයකට පත් කරලා නිවන් දකින්න පුළුවන් තත්ත්වයට ඔය ඇත්තන්ව සකස් වෙනවා. ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව තමයි සම්පූර්ණ වෙන්නේ. එතෙන්දී ඔය ඇත්ත නිවන් දකින්න පුළුවන් තත්ත්වයට සකස් වෙනවා. නාම රූප ධර්මයන්ගේ ඒ විදිහට කටයුතු කරනවා සිද්ධ වෙනවා. මේ ක්‍රමානුකූල පිළිවෙලටම කටයුතු කළොත් මං හිතන්නේ පහසුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඔබ වහන්සේ දැන් නිරුද්ධ වුණා මේ නිරෝධ සමාපත්තිය තරකක් යන්න අමාරු වෙයි නේද ස්වාමීන් වහන්ස? නිරෝධ සමාපත්තිය ළඟට යනවා කියන්නේ කොහොමද යන්නේ? අනාගාමී රහත් නොවි. එහෙම තමයි ස්වාමීන් වහන්ස. ඒකයි මම දැන් කිව්වේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාරියු නැති කර ගැනීමද කළ යුතු වෙන්නේ. නැත්නම් කාය සංකාර වචී සංකාර මනෝ සංකාරියු කුසලයේ හසුරුවමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල ඔස්සේ බෝධිපාසික ධර්ම වැඩෙන තත්ත්වයට හසුරුවා ගැනීමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒව වඩනකොට තමයි අර ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. නම් යම් කිසි දානාපාන සතියදී ඔක වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? අනාපාන සතියදී අමාර කියන කාර්යම් ආරියෂ්ඨාංග මාර්ගය වැටෙන විදිය. ආරියෂ්ඨාංග මාර්ගය වැඩෙන මේ ස්වාමීන් වහන්ස අනාපාන සතියදී කාය සංකාරයක්නේ හුස්ම රැල්ල දිහා බලා සිටීමත් ඒක බලා සිටීමත් නෙමෙයි ඒක ගැන දිග කෙටි බැලීම ඒ හිත සංසිඳ වීමක් සිද්ධ වුණා නම් එතකොට වචී සංස්කාරයක් ඇතර සිද්ධ වෙන්නේ නැහැ. නිහඬතාවයක් ඇති වෙනවා, සංසිඳෙනවා. එහෙමත් යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිවාර්යයෙන්ම එතකොට වැඩෙන්න අවශ්‍යනේ. හිත පිරිසිදු වෙනවනේ ස්වාමීන් වහන්සේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට අම්ම හිතන් ඉන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සම්මාදිට්ඨි විශේෂයෙන් පළවෙනි සම්මාදිට්ඨියට පත් වෙනවා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඔහොම එතකොට ආර්යෂ්ටායික මාර්ගේ සම්මා වාචා ආනාපාන සතියට ගලපන්නම් සම්මා කම්මන්තට ගලපන්නම්. සම්මා කම්මන්ත කියන්නේ අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප ඒ සංකප්ප නිසා ඔබවහන්සේ මොකද මට පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ? සම්මා වාචා සම්මා කම්මන්ත ගලපන්නකු ආනාපානසති භාවනාවට. සම්මා කම්මන්ත යහපත් වැඩපිළිවෙලක් නේ කියන්නේ. කර්මාන්ත කියන එකේ අදහස අපි දැන් ආර්යෂ්ටාංගික මාර්ගයේ ඉන්නවා කියන එක වැටහෙනවනේ අපිට. ආනාපානසතිය ඉන්නකොට සම්මා සම්මාදී මොකක්ද?
සම්මා කම්මන්ත කියන්නේ යහපත් කර්මාන්ත කිරීම කියන එකෙන් තමයි සාමාන්‍ය අදහස. නමුත් උපානාපානසතියේට ගැළපීමේදී සීල් සමාධි ප්‍රඥා වලටම තමයි ඕක ඇතුළත් වෙන්නේ. ඔය කමේ වැරදි. අපේ අම්මා මං කියන දේ හුඟ ගන්න දෙන්න පුළුවන් නේද? අපේ අම්මේ ඕක ඔය කමේ තියුත් අනාත්ම වෙනවා, අසරණ වෙනවා, සංසාරෙම අමාරු වෙනවා අම්මා. සම්මා කම්මන්තී කියලා කියන්නේ නිවැරදි ක්‍රියා වලට නම. වැරදි ක්‍රියා තුනක් තියෙනවා අම්මා. සතුන් මැරීම වැරදි ක්‍රියාවක්, සොරකම් කිරීම වැරදි ක්‍රියාවක්, කාමී වාදව හැසිරීම වැරදි ක්‍රියාවක්. සතුන් මැරුවොත් ඒකිනාගේ නාම රූප ධර්ම වලට ditta dhamma vedne පළවෙනි ජවන විපාකේ ලබා දෙන්නේ අඩුවාවසී මානෙට පත්වීම, අතපය කැඩීම් බිඳීම් වගේ දේවල්. එතකොට උපපච්ච වේදනේ විපාකයේ විදියට ඊළඟ භවයේ අපාගත වීම වගේ කාරණා රාශිය. ඒ වගේම අපරාපරි විදියට කවදාහේ නිවන් දකින්න කම්ම දුක්ඛ හතර ගොඩක් හම්බ වෙනවා. සතුන් මැරීම. ඒක නැති නාම රූප වලට එවැනි පත්‍ය ධර්මයක්, එවැනි අකුසල විපාකයක් ලැබිය යුතු නැහැ. ඒක නොවි නොවි යුත්තක්. ඒක වුණොත් ඒකන අනාතයි මේ සංසාරේ නිසා. ඒකනට සම්මා කම්මන්තේ විදියට ඒ වැරදි ක්‍රියා තුන වෙනුවට නිවැරදි ක්‍රියාව ඒ නිවැරදි ක්‍රියාවේ පළවෙනි එක සීලයෙන් සත්‍යමත් වෙන්න ඕන. ඒ කියන්නේ සතුන් මැරීමෙන් ඒකිනා වින් වෙන්නට ඕන. දෙවෙනි වැරදි ක්‍රියාව තමයි සොරකම් කිරීම. සොරකම් කළොත් පළවෙනි ජවනයේට ජීවත් ඉඳීම බබෝග සම්පත් අහිමි වෙන කාරණායෙත් නම මානින් මත අපාගත වෙනවා. දීර්ඝ සංසාරයේ විපාක ලැබෙන ඔය නාම රූප වලට. එතකොට තුන්වැනි එක කාමේ වාදව හැසිරීම. ජීවත් ඉද්දි යන යන තන හතුර ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. අන්සතු කාන්තාවන් පිරිමින් වැරදි පරිහරණයට ගත්ත වරදට බොහෝ කාදර පීඩා ජීවත් ඉඳි වෙලා මානින් මත අපාගත වෙනවා. එතකොට දීර්ඝ සංසාර නිවන් දකිනකම් මෙතන අපේ යන්නේ සම්මා කම්මන්ත කිවි නිවැරදි කර්මාන්ත නෙමෙයි. ඒක ඇති වෙන්නේ සම්මා ආජීවයට නිවැරදි කර්මාන්ත ඇති වෙන්නේ. මෙතන සම්මා කම්මන්ත කිව්වේ නිවැරදි ක්‍රියාවලට. වැරදි ක්‍රියා තුනක් තියෙනවා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමේ වාදව හැසිරීම. එතකොට මේ වැරදි ක්‍රියා තුන වෙනවා. නිවැරදි ක්‍රියා වෙන්නේ සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමේ වාදව හැසිරීමෙන් වැළකීම කියන කාරණා තුන. මොකද නිවන් දකින්නේ යම් වෙලාවකද තව සතියකින්ද මාසකින්ද අවුරුද්ද මේ ජීවිත කාලේ ඊළඟ භවයේද ඊට පස්සේ භවයක ආත්ම භාව පහක් ගිහිලා 10ක් ගිහිලාද 15ක් ගිහිලාද 20ක් ගිහිලාද යම් කිසි දවසකද ඒ ඉක්මන් භවයක නිවන් දකින මොහොත දක්වාම මෙන්න මේ සම්මා කම්මන්තී කිව්ව සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමී වාදව ඇසිරීමෙන් වැළකීමේ යහපත් ක්‍රියාවන් මේ විපාකයේ පත්‍ය ධර්මයක් විදියට ලැබිලා ආයුවන සබ්බල ප්‍රඥා භවෝග සම්පස් සුඛිත මුත්‍තකං ආදී සියල්ල ලැබෙන වැඩපිළිවෙලක සකස් වෙන්න ඕනේ නේද අපේ අම්මා? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි එහෙම සිදුවෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ බ්‍රහ්මචරි ජීවිතය ගත කරන පංචිල් රකින්න අපිට එහෙම වෙන්නේ කොහොමද කියලා අහන්න හිතෙනවා. ඒ බොහොමත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න විදිහ අපිට දැනෙනවා ස්වාමීන් වහන්ස. අපි පින්වන්ත අම්මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආනාපාන සතිය සම්බන්ධව අරගෙන අම්මා කතා කරද්දී මට අවශ්‍ය වුණ අම්මට නිරවුල් මඟ පෙන්වීමක් කරන්න. මොකද අපේ අම්මා මේ භයානක සසරින් එතෙර වෙනවා නම් ඒක මොනතරම් වටනවද? ඒ වටිනා අවස්ථාව වරන් දෙන්න ඕනවට බොහොම පාවනිකව අපි මේ මඟ පෙන්වීම අහපු ප්‍රශ්නයේදී අම්මා කියපු කවුණු පැටලිදි සහගත පටලවාගෙන තියෙන හින්දා එකිනෙක කවුණු වල පරස්පරකම් එන හින්දා ඒක නිවැරදිව නිරවුල්ව පැහැදිලිව පෙන්වන්න ඕන හින්දා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගලපන්න කියලා කිවි අම්මා කියපු කවුණු වලින් ආනාපාන සතියට ඒක ගැළපීමේදී ඒක ගලපන්න බැරි ආකාරයේ කියන ආනාපාන සතියට එනකොටම සම්මා සමාධියෙන් තමයි අම්මේ ගලපලා ගන්න තියෙන්නේ. එතකොට සම්මා සමාධියෙන් ගලපලා අරගෙන මුලින්ම චිත්ත ඒකාගතාවයෙන් යන්නට වෙනවා කායානුපස්සනාවෙන්. ඊට පස්සේ තමයි සම්මා දිට්ඨිය ආදී අනුකූල කරුණු වලට ගන්න වෙන්නේ. ඒක වෙනම විස්තර කරනවා. නමුත් අපේ අම්මාට
විස්තර කරගෙන ආපු කවුණු ඔක්කොම පැටලි සහිතින්ද ඒක ලියලා දෙන්න තමයි අම්මේ මම මේ උත්සාහ කළේ. ඕම් පින් ස්වාමීනාස. තෙරුවන් සරණයි. ඉවසනයි අම්මා. මේ කිව්ව කාරණා නැවත නැවත පොඩ්ඩක් හිතලා අපෙන් අවස අහන ඕන දෙයක් අහන්න පුළුවන්. අහලා 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 ඒක නිරවුල් කරන ඕක එහෙම නෙමෙයි මේක මෙහෙමයි මේක මෙහෙමයි ආදී විදියට අම්මා දැන්ට හිතන්නේ දෘෂ්ටිය දැන්ට අම්මලාට උපදෙස් දීලා තියෙන ඒ ගිහි පැවිදි කවුරු හරි ඉන්නවනේ ඒ අය සම්බන්ධ වෙයි කියලා තියෙන කවුණු එක දැන් ඉන්න දෘෂ්ටියේ තරම පෙන්නුවට පස්සේ අපිට ඒක හරිද වැරදිද කියලා පෙන්නලා ඒක නිරවුල් කරලා පැහැදිලිව පෙන්නලා නෑ විය යුත්තේ මේකයි කියලා පෙන්නන්න පුළුවන්. දැන් මම කිව්ව දේ අම්මට පැහැදිලිද වෙන්න පුළුවන් කාරණා. එහෙමයි. අනේ පින්වතුන්ට පැහැදිලිද? බොහොම පැහැදිලි ස්වාමීනාස. ඉතාල පැහැදිලි. අනිත් අය කොහොමද දන්නේ ඒගොල්ලන් කියන්නේ නැහැ ස්වාමීනාස. පැහැදිලි ස්වාමීනාස. පැහැදිලි. හොඳයි පින්වතුනි. බොහොම හොඳයි. හොඳයි සත්පුරුෂ පින්වතුනි මේ භයානක සසරක්. ඔය ඇතු මේක සෙල්ලමක් නෙමෙයි මොහොතක්වත් කල් දාන්න බෑ. ඔය ඇතු ඉක්මනට ඉක්මනට කටයුතු කරන්න. ඔය හුස්මට තියෙන බොහොම පුංචි වෙලාවක ඇතුළට ගිය හුස්ම කොයි වෙලාවෙ එළියට ඉන්නේ නැතුව නතර වෙයිද දන්නේ. එළියට ගිය හුස්ම ඇතුළට ඉන්නේ නැතුව කොයි වෙලාවෙ නතර වෙයිද දන්නේ. ඔය ඇත්තන්ට hina වෙනකොට hina අවසානයේ වෙදි මානෙ වෙයිද දන්නේ. තව සුළු කාලයක් ඇතින ඔබේ සම වයසල අය ඕන තරම් මේ ලෝකෙ තනින් තන බැලුවොත් පින්වත් නිකන් ගිහිල් කඳ කඩා වැටෙනවා වගේ මහා දැවැද්ද ගස්වල මහා ලොකු අතු කඩා වැටෙනවා වගේ නොහිතන වෙලාවක යන්න යන ඔබටත් ඔය දේ වෙන්න කලින් කල නොයවා ඔය ඇතු මඟ පල් ලබන්න ඕනේ. ඒකට හරි මාර්ගේ හරි මාර්ගේ කල නොයවා ඉක්මනට ඉක්මනට අවශ්‍ය කටයුතු සිදු කර ගන්න වග බලා ගන්නත් ඕනේ. අනේ එහෙමනම් පින්වත් කාලිංග මහත්මයා අදට ප්‍රමාණවත්ද? බොහෝ ප්‍රවාහසන සබවහන්සේ බොහෝ විඩාවට පත් වී සිටින අවස්ථාවකත් අපි කෙරෙහි අනුකම්පා කළා. වහන්සේ බොහෝ වටිනා ධර්ම පරයයක් අපිට අද දේශනා කළා. වහන්සේට මහා කුසලත් වේවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් හිතලා හැම දේශනා කළාට ස්වාමීන් වහන්සේ අපට සසර දුකින් ඉවත් වීමට දොරටුව ඇරදෙන වහන්සේට අජරාමර නිවන් සැපය ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු. හොඳයි කරුණාවන්ත ගුණපද පින්වත්නි, අද දවසේදී ධර්මදාන දායකත්වයේ දරන්නේ පින්වන්ත සමන්ති ගුණරත්න පින්වන්ත මහත්මිය තමගේ ආදරණීය ඒ පින්බර මෑණියන් වහන්සේ පාලුව සපත්තලා ඊයේ දිනට වසර 8ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එදා මව කුසට ආ දවසේ ඉඳන් තමගේ මුළු ජීවිතයේ ලොකුම වටිනා වස්තුව බවට තමගේ කුස තුල වැඩමින් ඉන්න දරුවා පත් කරගෙන බිහි වුණාට පස්සේ රතු පාටලි සුදු පාට කිරි බින්දු බවට පත් කරලා ලොකු මහත් කරමින් කැතකුණු අතගාමින් දිවාරාත්‍රිය නොබලා කිසිදු නිින්දක් නැතුව පාසල් එක්කරගෙන යමින් මුළු ජීවිතේටම ආලෝකයේ දීලා තමන්ගේ ආහාර වේලටවත් මුල් තැනක් දෙන්නේ නැතුව හැම දේම සියල්ලම මුල්ම අග්‍ර මුල්ම කොටස් ටික දරුවන්ට දීලා ලොකු මහත් කළාද ඒ නැතත්තේට පත් කරපු ඒ පින්බල සෙනෙහබර මෑණියන් වහන්සේට ඒකාන්තේ මේ පින් අනුමෝදන් දන් වේවා. ඒ සමන්ති ගුණරත්න මහත්මියගේ දයාබර මෑණියන් වහන්සේ වන දයාවතී වඩුවාවල මැතිනියට ඒකාන්තේම විසිරිම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වේවා. පින්වන්ත අපේ කාලිංග මහත්මා විවිධ රටවල දින සත්පුරුෂ පුණ්‍යවන්ත ඔය ඇත්තු ඔය සදේවතුන් සියල්ලංගීම නමී මිය ගිහිල පාදත් උපජීවීව කවුරු හෝ නෑදෑයි පින් බලාපොරොත්තු වෙන් ඇත්නම් ඒ සසර ගත නෑදෑයු ඒකාන්තේම මේ පින් අනුමෝදන්ව සැපවත් සූපත් සුඛිත මුිත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසීත්වා කියලා ඥාතීන්ට පිසා කරන්න. ඉදම් ඥාතීනං හෝතු. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තිරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න සියලුම දෙවිදේවතාවන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. සක්වයිස වන්දතරාෂ්ට විරුද විදු
රූපාක්ෂ උපුල්ලන් සුමන සමන් ආදී සමස්ත දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන්ව පින්බර ඔය ඇතු හැම දිනාම සමන්ත ගුණරත්න මහත්මිය පින්වත් අපි උදහාමුදා කරන මේ උතුම් වැඩසටහන සංවිධානය කරන අපේ කාලිංග මහත්මානම් විවිධ රටවල සිටින පුණ්‍යවන්තු සත්පුරුෂයෝ සියල්ලෝම නිරන්තරයෙන්ම දිවියෝ රකිත්තා දිවියෝ පින් ලබත්තා දිවියෝත් නිවනින් සැනසෙත්වා එකද දිවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම පරං සත්‍යස් පින්වත්නි නිවනම අරමුණු කරන්න මේ පුණ්‍ය ධර්මය ඔබ සැමට සසර දුක් නසා නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු ආසවක්ඛයා වහන් හූතු පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම හස්පෞදස අකුසල් කරන හස්පෞදස අකුසල් කරන ආශ්‍රය නොලැබීවා දානාදී ඉංකම් කරන අනන්ත ගුණ පුරණ අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තම ඉංගේද ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ ඕස්ට්‍රේලියා පදිංච සුපින්න සමාජික මහත්මියට ඒ පින්වත් අපි යුදම්දා කරන කාලිංග මහත්මයාට විවිධ රටවල සිටින පුණ්‍යවන්ත සත්පුරුෂයෝ සියලුටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. අභිවදිනී චං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍යේ සම්පatti සග්ග සම්පatti මීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්චතු. සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාසි ඕකාස බන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤම් මයියන් දාතබ්බං ඕකාස ద్వාරත් තේන කතම් සබ්බං අච්චයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ අදු කමම් කමතර්ප තුතියම්පි ඕකාස කමාමි බන්තේ කමම් කමතර්ප තතියම්පි ඕකාස කමාමි බන්තේ අනාස පුණ්‍යානුමෝදනාව වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා
අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි ඉතා සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ඔබ වහන්සේගේ දෙමාපියන් වහන්සේලාටද ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. අන්තර්ජාලයට මෙම දහම් කරුණු බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසන අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමින් වහන්සේට සහ එම කාර්ය මණ්ඩලයටත් සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙම සියලු පින් අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලුම දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අවස්ථාවේදී අවස්ථාව ලබා ගන්නවා හෙට ඉඳලා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන ඔබ වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ, පොඩි ස්වාමීන් වහන්සේ, අපරැක්කේ පඤ්ඤා ස්වාමීන් වහන්සේ කරන කටයුතු සියල්ලම සාර්ථකව ඉටු වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි එමු ස්වාමීන් වහන්සේටත්, ඔබ වහන්සේටත් බොහෝ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දීර්ඝායු වේවා ස්වාමීන්. ඔබ හැම දිනාටම තුන්දුරුවන් දිසානින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ. හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.